පහුග දේශපාලන සිද්ධිටික් ගත්තහම ඇත්තටම අපේ දරුවෝ වනත් ඒ ලැබිච්ච ආදර්ශස්සේ. වැඩිහිටියෙකුට කතා කරන්නඩ ඉගෙන ගත්තද මොකදේ ඒකගේ දරුවෝ වුනත් ඔළුවට ගත්ත කියන එක අපි ඇතටම සමාජගත කරන්න ඕනේ. මොකද පුංචි දරුවෝ පවා දේශපාලන අධිකාරිය තුළ ඒ විවිධ දේවල් සිද්ධ වුණා නමුත් ඒවා අනුසාරෙන්. වැඩිහිටියෙකුට ආමන්ත්‍රණය කරන එක පවා දරුවන්ගේඉං වචනවිලාසය වෙනස් சුන. ඒ වගේම පාසල තුළ සිට විශ්වවිද්‍යාලයේ දක්වා ප්‍රචන්්ඩත්වය. ප්‍රචන්ඩත්වය කියන එක බොහොම නිදහසේ කරන පරිසරයක් පහුගේ කාල නිර්මාණය ව. ඉති அරකයි ංකිව அம்ම කෙනෙක් විදිහට මේ හැමදේකටම මගේ හිතේ දයනවා බයක් මොකද මගේ දරුව මේ වගේ සමාජයක් තුළ මේ විදියට හැඩගැෙන දරුවෙක්ු නොත් කාටවත් අත අපි ආසයි ගරුකරන සමාජයක්, අන්න අන්ට ගරු කරන සමාජයක් ඇති වෙනවා දකින්න නමුත් ඒක මේ ඇතිවෙච්ච වටපිටාවත් එක් කළ කිසිසේත් ඉදිරියට හැදෙන් එෙනෑ ඉතින් ඒ නිසා මේ ගිනිතියන නෙවේ සත්‍ය දෙනගන්න වැඩසටහන මං මගේ ආසනයට ගන්නේ මෙන්න මේ දැනුවත් කිරීම අපේ වැඩිහිටියන්ට කරන්න. ම දේශපාලන පක්ෂයක් මුල් කරගන නෙමේ බොහොම මධ්‍යස්තව ඉඳගෙනන වනත් කෙනෙට්ට මේ කහලා සත්‍යය දැනගන්ඩ බුද්ධිමත්ව යමක් හිතන්්ඩ දෙයක් ඉතුරු කරන්න තමයි. මම මගේ ආසනයට මේ වැඩසටහන ගන්නේ. මොකද ඒ වෙච්ච දේශපාලන සිදුවීම් හරහා මේ රටේ ප්‍රචන්්ඩත්වයක් නැවත නිර්මාණය වෙනවනං අර අසූුවට අසූ නමේ මොකද මගේ උපංවර්ෂය අසූුවට එතකොට ඒ වර්ෂය තුළ ඇතිවෙච්ච දේවල් මමත් පෞද්ගලිකව අත්තිඳපු කෙනෙක් පුංචි. ලදරයක් මම ඒකාලෙ මට හරිහැටි මතක නොතිබනත් මගේ බාප පවජී ෙස්ලි යටංගල මැත්තුමා ඉතාමත් දක්ෂ නීතිීචවරය එතුමා අසු නමේ ජවිPි කළබලත් එක ඝාතනය වෙනවා. එතෝට මෑතකාලේ අපි දැකපු නැවත බිහිසුණුම සිද්ධිය තමයි අපත් එක පලාත්සබා සංසදේත්. බොහොම නිහතමානීව නිතරම සිනාමස මූනිින් බොහොම අහිංසගේ හිනාවකින් අපිත් එක කතාබා කරලා හිටපු. අමර කීර්ති පාල්ලිමේන්තු මන්ත්‍රීතුමා අපේ පලාාසභා සංසදේ හොඳසාගේ එතුමා ගාතනනි ලකුණා බොෝ මානසිික විදිහයට අපිේ වීඩියෝ දර්ශන දැක්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්යක් නවත ඇතිවියහිුතු නෑ. ඒ නිසා අපි හැමෝම මේ රටේ පුරවැසියන් විදිහට මොකද්ද හරිමග කියන එක තේරුම් ගතයුතුමයි. දේශපාලනය කරාවනත් වෙන මොනම ශේෂ්‍රයක හිටියාවනත් අප අපේ රට හරිතනකට ගෙනයන්නන්නේ කොද අපි ිනිසුන් පපුරවැැසියන් විදිහට රට ආදර්ශයක් වෙන විදිහට රට ආඩම්පරයක් වෙන විදිහට අපි හැසිරෙන්නේ කොහොමද කියනක අපි දැන්මත් ඔොළුවට ගණ්ඩෝනේ ඉති මෑත කාලයේ විශ්වවිද්‍යාලය පුරත් උපගොලපතිතුමාට අභියෝග කරන්න පුළුවන් තරමේ කණ්ඩායම් හැදිලායින්න. ඉතින් මත් විශවවිද්‍යාල ශිෂ්‍යාවක්ව හිටිය. ැයි අපි විශවිදාලට ගියා දැන් අපි දේශපාලන පරිසරයක් ඇතුළෙන් විශවවිද්‍යාලයට යන්නේ නමුත් අපි කවදාවත් විශවවිද්‍යාලය තුළ අනවශ්‍ය දේශපාලනයක් කරේනෑ අවුරුදු හතර ඒක ගියා අපි අපේ උපාධිය උසස් ලෙස සමත් කරගත්ත මත් විශේෂපාවිධාරණය අවුරුදු හතරෙන් එළියටාව දේශපාලනය අනවශ විදිහයට කරන්න ගිය නෑ. ඉති ඒ නිසා මේ අනවශ්‍ය දේශපාලනය තුළ රටට උගත්තු බුද්ධිමත්තුූ බිහිවෙන අනෙමේ රට උගත්තු බුද්ධිමත්තු අහිමිවීම තමයි දිගින් දිගට සිද්ධ වෙන ඒ නිසා තමයි මේ වගේ දේවල් මේ රටතුළ සිද්ධ වෙන්න. ඉති ඒ නිසා මම ම ගෙරුවන්නල් ලාසනය ඇතුළු ඇතුට අපි කෑගල්ල දිිස්ත්‍රීක්්‍ය කොහේ හිටියත් මේ පණිවිඩේ අහන දකින හැමෝට මාරාධනා කරන්නේ මේ පක්ෂයක් පාටක් මුල් කරගන කතා කරනු අනෙමේ. ගිනිතියන නෙවේ සත්‍යය දැනගන්න කියන තේමාව ඔළුවට අරගෙන අපි හරිමගේ අන්නන්නේ කොහොමද කියන එක හොඳින් අවබෝධ කරගඩ. එන්න රුවන්නඇල්ලට ඔක්තොම්බ නවය සවසද් දෙකට. එන්නෙන් පෙරා ශාලාව. ඔබටවිවෘතයි. මේ සත්‍ය දැනගණඩ ගිනිතියන්න නෙවේ, හොඳ සංවර්ධනය රටක්ව වෙනකාම් අපේරට ස්රට ගෙනියන්න දැන්වත් අප සියලු දනාම එකතු වෙලා එකවන් වැඩ කරන්න එකතු වන්න සියලු දෙනාම එකවන්නුව පාට පක්ෂ වලට බෙදිලා. ඒදේවල් කරන්න පුළුවන් පස්සේ අපට රටක්කිතුරුුණාට රටක්තියෙන් ඕනේ හැමදේම කරන්න. තිය නිසාස් සියලු දෙනාම එකකාවන්න එකතුවිමු. ඔක්තෝම්බ නමය සවස දෙකට රුවන්නලෙන්න්නෙන් පෙරශාලාට එන්න කිය මිතතාත් ගෞරු ආරාධනක.